ලෝකයේ ගෝලාකාරයි. ඔබ මේ තර්කයේ විදින්න උත්සාහ කරනවා. ඔබ කියනවා ලෝකයේ පැතලි, ලෝකයේ තැටියක් වගේ කියලා. කියන්න පුළුවන් ඕන කෙනෙක්ට. සක්වල සිටියම සහ පිවිසුම් දොරටු. මේ පොතෙන් ඔබ කියන්න උත්සාහ කරන්නේ මොකක්ද? ඔබ මේ තර්ක බිඳින්නද සූදානම් වෙන්නේ නැත්නම්? ඔව් ඇත්තටම මම බිඳින්න තමයි සූදානම්. මොකද එතකොට මේ කාචකෙන් බලලා මේ ලෝක සත්‍ය දකින්න පුළුවන්ද කියලා තමයි මට අහන්න තියෙන්නේ. හතර වටේට තියෙනවා මහද්වීප හතරක්. උතුරු කුරුදිවේන, පූර්ව විදේහ, අපර ගෝයානිය සහ ජම්බුද්වීප කියලා. මේක තියෙන්නේ මහා මේරුව මැද කරගෙන මහද්වීප හතර සහ මහා මේරුව වට කරගෙන සක්වල ගලක් කියලා එකක් තියෙනවා. උතලදී අපිට තර්ක කීපයක් මතු කරගන්න පුළුවන්. කොහොමද මෙහෙම වුණොත් දිවාරය ඇති වෙන්නේ? සූර්යා කාලයක් මහා මේරු පර්වතයටත් කාලයක් සක්වල ගලට මේ ගමන් කරනවා. පොළව ගමන් කරන්නේ නැහැ. නවග්‍රහයෙන් මේ මහා මේරුව වටේ තමයි කැරකෙන්නේ. පෘථුවිය කියලා හඳුන්වන ප්‍රදේශය තමයි මේ ජම්බුද්වීපය කියලා කියන්නේ. අපේ දාගැබේ මැද ඉස්සර තිබිලා තියෙන යූප කණුව කියලා එක. සක්වලේ ආකෘතිය තමයි දාගැබ කියන්නේ. ඒකවල මැද තියෙන්නේ අර යූප කණුව කියන එක මහා මේරුවෙන් තමයි අපේ ශක්තිය එන්නේ. මේ විශ්ව ශක්තිය කියන එක එන්නේ මේ මහා මේරු පර්වතයේ. ඔබ කියනවා මහා මේරු අටපට්ටමක් වගේ. මෙසක් පුඩුවක් වගේ කියලා. කොහොමද ඒක? අටප යූප කණුව අටපට්ටම් නෙමෙයිද? ඒවා ඔක්කොම ගලවලා අයින් කරලා තියෙන්නේ. යූප කණුව ගැලුවා කියන්නේ චෛත්‍යයේ බැටරි ගැලුවා හා සමානයි. දැන් අපි ආබස්සර බ්‍රහ්ම ලෝකෙන් ඉඳලා බ්‍රහ්ම යෝනේ වඳුරාගෙන් පරිණාමය වුණා වෙන්න බෑ. ඒකෙන් තමයි මේගොල්ලෝ මේ ශක්තිය එනර්ජි අරන් තියෙන්නේ. දැන් මෙන් දනෝ මේකෙන් ඉස්සරහ ලොකු වැඩක් කරන්න පුළුවන්. මේක හරියට ස්ටඩි කරලා මේව කරොත් පැරණි තාක්ෂණිය අපිට නැවත ගේන්න පුළුවන්. පැරණි තාක්ෂණිය ගන්න බෑ අර දැන් තියෙන මොඩල් එකට නම් මොකද්ද මේ සූර්යා මැද ඉන්න ග්‍රහලෝක ටික වටේ කැරකෙනවා කියන්නේ. දැන් අපිට මේ විදියට යමක් කියන්න පුළුවන්. ඔබට කියන්න පුළුවන්. නමුත් ලෝකයට යම්කිසි කරුණක් ප්‍රකාශ කරන්න එහෙම නැත්නම් සමාජයට යම්කිසි දෙයක් දෙනකොට අපි ඊට වඩා දෙයක්, ඒ කියන්නේ ප්‍රූෆ් එකක් බලාපොරොත්තු වෙනවා. මේක මෙහෙමයි වෙන්නේ. මේක උනේ මේ හින්දා කියන දේ ඔප්පු කරන්න, සමාජගත කරන්න ඔබ ලෑස්තියි. කළු කුහරයක් තියෙනවා කියලා කිලා ඔප්පු කරලා නැහැනේ. මොනවාද දිව්‍ය මේ ශාක කියන්නේ? පලිඟු ගුහාවල්. ඒ පලිඟු ගුහාවල් කියන්නේ ඒ භූගත මේ ශාකවල මූල පද්ධතියෙන් ඉතුරු වෙච්ච මේ ගස්. ඇත්තට කාබන් වලින් නෙමෙයි හැදිලා තියෙන්නේ. මේ ගස් වල මූලද්‍රව්‍ය සිලිකා. තාමත් බර්මුඩා ත්‍රිකෝණය කියලා කියන්නේ තාක්ෂණයට එහෙම නැත්නම් විද්‍යාවට අභිරහසක්. ඔව්. ඔබ මොකද්ද මෙතෙන්ද කියන්නේ? කියන අවීචි මහා නරකාදියට දොරටු ඇතුල් වෙන තැන තමයි මේ අපේ හෙළ වෙදකම තියෙනවා, අපේ හෙළ ගොවිතැන තියෙනවා, අපේ හෙළ තාක්ෂණයක් තියෙනවා. මේ ඔක්කොම පදනම් වෙලා තිබ්බේ මේ ක්‍රමයේ මත. ඇත්ත හංගලාද තියෙන්නේ? අනිවාර්යෙන්ම ඇත්ත හංගලා. අනාශයක මේ ඔක්කොම දන්නවා. ඒගොල්ලන් වැඩ අරන් තියෙනවා. ක්ලර් කියන්නේ ඕකෙන් ඕක අන්තිරම හොයපු කෙනෙක්. හිට්ලර් කියන්නේ දක්ෂිණ අද්‍රව්‍ය සහ උත්තර අද්‍රව්‍ය බේස් හදාගෙන එයා හැව්වේ ඕවා ගැන. එයා හැව්වේ ඇතම අගාතා වලට යන පිවිසුම් දොරටු. සබහදාමත් කියන විද්‍යාවක් අපිට ඉදිරියේදී අවශ්‍ය වෙනවා. අයිබුවන් විශ්වකර්ම නරඹන ඔබ සැමට විශ්වකර්ම තුළින් අපි විවිධ කාරණාවන් පිළිබඳව කතා කරනවා. රටේ ලෝකේ කාලීන දේවල් පිළිබඳව, අපේ ඉතිහාසය පිළිබඳව, සංස්කෘතිය පිළිබඳව, තාක්ෂණය පිළිබඳව අපි විවිධ මාතෘකාවන් පිළිබඳව කතා කරනවා. අද දවසේ අපි ඒ වගේ වෙනස්ම වූ කතා භාගයකට සූදානම් වෙන්නේ, වෙනස්ම වූ මාතෘකාවක් පිළිබඳව කතා කරන්න සූදානම් වෙන්නේ. මගේ අතේ තියෙනවා පොතක්. මේ පොතේ නම සක්වල සිටියම සහ පිවිසුම් දොරටු. මේ කෘතිය රචනා කරලා තින්නේ ගුප්ත විද්‍යා හා ඉතිහාස ගවේෂිකා සංජීවනී නාමසිංහ මහත්මිය. අපි එතුමියත් එක්කයි කතා බහ කරන්න සූදානම් වෙන්නේ. මොකක්ද මේ පොත? මොකක්ද මේ පොත හරහාය කියන්න සූදානම් වෙන්නේ? මොකක්ද මේ පොතේ අන්තර්ගතය? මේ දේවල් පිළිබඳව අපි කතා කරන්න සූදානම් වෙන්නේ. අයිබුවන් කියලා වැඩසටහන පිළිගනවා. සක්වල සිටියම හා පිවිසුම් දොරටු අපි මුලින්ම කතා කරමු. ඔබ විසින් රචනා කරපු මේ කෘතිය, මේ පොතෙන් ඔබ කියන්න උත්සාහ කරන්නේ මොකක්ද? මේ මගේ පළවෙනි පොත. ඇත්තට මම ඉතිහාසය ගැන දැන් අවුරුදු ගානක ඉඳලා සොයන් අධ්‍යයනයක යෙදෙනවා. ඒ යෙදෙන අතරේ මම ඇත්තටම හෙව්වේ මේ දඹදිව මේ පිහිටලා තියෙන ගෝලීය පසුබිම තමයි මම ඉතිහාසය තුලින් හෙව්වේ. ඒ අතරේ මම එක දවසක් ඔය විසුරුමුණියේ සක්වල චක්‍රය දිහා බලන් ඉන්නකොට මගේ හිතට ග්‍රහණය, මේ කියන්නේ මම ග්‍රහණය වෙන්න ගත්තා මේ විසුරුමුණියේ සක්වල චක්‍රය කියන්නේ මේ ඉතිහාසය තුළ විග්‍රහ කරපු සක්වල විවරණ කියන කොටස හා සැසඳෙනවා කියන එක මගේ මනස විසින් ග්‍රහණය කරගන්න. ඊට පස්සේ මම නැවතත් මූලාශ්‍ර අධ්‍යයනය කරලා බැලුවා මේ සක්වල විවරණයි මේ ඉසුරුමුණියේ එහෙම නැත්නම් රන්මස් උයනේ සක්වල චක්‍රයේ මොකක් හරි සමානකමක් තියෙනවද කියලා. ඒක මම නැවත ආයේ මූලාශ්‍ර පෙරලලා හොයලා බලනකොට මට ග්‍රහණය වුණා මේ දෙකේ යම්කිසි සමානකමක් තියෙනවා කියලා. ඊට පස්සේ තමයි මම මොහොන පොතේ ලිව්වා මේ 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 දේවල් කියලා. ඊට පස්සේ මට හිතුණා මේක ග්‍රන්ථයක් විදිහට මේ රටේ මිනිස්සුන්ට දැනගන්න, අනිත් අයටත් දැනගන්න, අනාගත පරපුරුවෙනින් ලියා
ලියලා තියන්න ඕනේ කියලා. මම පොත ලියන්න තියන්නේ කරේ. ඔව් එතකොට මේ මේ ග්‍රන්ථය රචනා කිරීමේ ආරම්භන දැන් අපි දන්නවා මේවා මහා විද්‍යාත්මක කාරණා විද්‍යාඥයන් විසින් විවිධ කාරණා විවිධ පරීක්ෂණ විවිධ නිරීක්ෂණ ඔස්සේ සාක්ෂාත් කරලා තියෙනවා ඔප්පු කරලා තියෙනවා මේ දේවල් වෙන්නේ මෙහෙමයි උදේ රෑ ඇති වෙන්නේ මෙහෙමයි ලෝකයේ ගෝලාකාරයි ගුරුත්වාකර්ෂණයේ කියලා දෙයක් තියෙනවා මේ වගේ මේවා මහා විද්‍යාත්මක කාරණා ඔබ මේ තර්ක බිනින්නද සූදානම් වෙන්නේ නැත්නම් ඔව් ඇත්තටම මම බිනින්න තමයි සූදානම් මොකද ගැලීලියෝ ගැලීලි අයිසැක් නිව්ටන් මෙයාගේ විද්‍යාඥයෝ නිකොලස් කොපර්නිකස් එතකොට ජොහන්ස් කෙප්ලර් මේගොල්ලෝ ඔක්කොම පෘථග්ජන විද්‍යාඥයෝ මේගොල්ලෝ කැමරා කාචකෙන් බලලා දෙන මත සහ මත ඇතර මතනේ තියෙන්නේ නිගමන නෙමෙයි මත තියෙන්නේ එතකොට මේ එතකොට බුදුරජාන් වහන්සේ කියන්නේ ලෝකවිදු ගුණ නමයක් තියෙන ලෝකවිදු ගුණයේ බුදුරජාන් වහන්සේගේ ලෝකවිදු ගුණයේ මේ ලෝක සත්‍ය බලලා කිවනම් ඒක තමයි අපිට පිළිගන්න පුළුවන් මොකද පෘථග්ජන විද්‍යාඥයෝ කියන දේවල් අපිට පිලිගන්න බෑ මොකද ගෝලාකාර ඇහත් කියන්නේ කාචයක් ඒ වගේම කැමරාව කියන්නේත් කාචයක්නේ එතකොට මේ කාචකෙන් බලලා මේ ලෝක සත්‍ය දකින්න පුළුවන්ද කියලා තමයි මට අහන්න තියෙන්නේ පෘථග්ජන විද්‍යාඥයින් කැමරාවකින් සහ මේ පංචේන්ද්‍රියන් මගෙන් ගන්න දැනුම ආශ්‍රයෙන් මේ කියන කරුණු සත්‍යක් වෙන්න බෑ කියලායි මම කියන්නේ දැන් හරි අපි හොඳටම දන්න කාරණාව අපි අහලා තියෙන කාරණාව අපි ඉගෙන ගන්න කාරණාව ලෝකයේ ගෝලාකාරයි ඔබ මේ තර්කයේ බිඳින් උත්සාහ කරනවා ඔබ කියනවා ලෝකේ පැතලි ලෝකේ තැටියක් වගේ කියලා කියන්න පුළුවන් ඕන කෙනෙක්ට ඔබ කොහොමද මේක තහවුරු කරන්නේ ඔව් දැන් අපේ දැන් මං කිව්වේ එක මං ඔය ඉතිහාසය අධ්‍යයනය කරනකොට මම දැක්ක සක්වල විවරණ කියන එකේ ලෝක උප්පත්ති කතාවේ තියෙනවා මහා මේරුව සහ දූපත් හතරක් ගැන ඒ කියන්නේ මහා මේරුව මැද කරගෙන තමයි අපේ ඉතිහාස ග්‍රන්ථවල සූත්‍ර පිටකේ පවා මහා මේරුව ගැන සප්ත සූර්යෝද්ගමන සූත්‍රය ඒ වගේ සූත්‍ර ගොඩක් ගත්තොත් මේ මහා මේරුව මහද්වීප ගැන සඳහන් වෙලා තියෙනවා එතකොට මේ මහා මේරුව මැද කරගෙන මහා හතර වටේට තියෙනවා මහද්වීප හතරක් උතුරු කුරුදිවේන පූර්ව විදේහ අපර ගෝයානිය සහ ජම්බුද්වීපය කියලා එතකොට මැද තමයි මහා මේරුව තියෙන්නේ දැන් අපි දහන්න දන්න විදිහට සෞරග්‍රහ මණ්ඩලය කියන්නේ සූර්යයා මැද කරගෙන ග්‍රහ ඉලිප්ස ආකාරයට ග්‍රහයන් කැරකෙන පද්ධතියක් කියලානේ සෞරග්‍රහ මණ්ඩලය කියන්නේ මණ්ඩලයක් කියලානේ දැන් අපේ පොත්වල තියෙන්නේ අපේ ඉතිහාස පොත්වල සහ ඒ සූත්‍ර පිටකෙත් තියෙනවා ඒ විදිහට නැමේ ඒක තියෙන්නේ මේක තියෙන්නේ මහා මේරුව මැද කරගෙන දුම මහද්වීප හතරක පිහිටීම ගැන තියෙනවා ඒ වගේම සක්වල ගල කියලා වට ඒ කියන්නේ මේ මේ මහද්වීප හතර සහ මහා මේරුව වට කරගෙන සක්වල ගල කියලා එකක් තියෙනවා ඒක මම කියන්නේ ඒක තමයි සක්වල ගල කියන්නේ ඇන්ටාක්ටික අයිස් වෝල් එක. ඔව්. එතකොට දැන් උතනදී අපිට තර්ක කීපයක් මතු කරන්න පුළුවන්. කොහොමද මෙහෙම වුණොත් දිවාරය ඇති වෙන්නේ? එහෙම නැත්නම් කොහොමද ඍතු ભેදය ඇති වෙන්නේ? ඔව් ඒක මම පොතේ පැහැදිලිව විස්තර කරලා තියෙනවා. පොත කියවපුවා දාන්න ඇති. නැත්නම් පොතක් අරන් බලන්න පුළුවන්. පොතේ පැහැදිලිව මම ඒ ගැන පැහැදිලි කරලා තියෙනවා. මේ කොහොමද මේ ඍතු ભેදය ඇති වෙන්නේ? කොහොමද දැන් අර පෝලනයිට් ඇන්ටාක්ටිකාවේ සහ උත්තරාද්‍රවයේ සහ දක්ෂිණාද්‍රවයේ තියෙනවනේ මේ සංසිද්ධියක්. ඒ කියන්නේ පෝලනයිට් සහ දවල්ට සූර්යයා සහ රෑට සූර්යයා සහ දවල්ට අන්ධකාරය කියලා පෝල නයිට් කියලානේ කියන්නේ. එතකොට ඒ සංසිද්ධියත් මම පැහැදිලි කරලා තිනවා මේක මේ විදිහටයි වෙන්නේ කියන එක. ඒ කියන්නේ මේ සූර්යාගේ ගමන නිසා. සූර්යා කාලයක් මහා මේරු පර්වතයටත් කාලයක් සක්වල ගලටත් මේ ගමන් කරනවා. ඒ කියන්නේ මහා මේරුව වටේ තමයි මේ ඔක්කොම ගමන් කරන්නේ. පොළව ගමන් කරන්නේ නැහැ. ඒ වුණාට තරු රටා ටිකයි, ඒ කියන්නේ තාරුකා රාශි ටිකයි ඉර හඳ සහ මේ නවග්‍රහයන් මේ මහා මේරුව වටේ තමයි කැරකෙන්නේ. එතකොට ඔබ මෙතනදී තවත් මතු කරන්න උත්සාහ කරන දෙයක් තමයි මේ මහද්වීප හතරක්. එහෙම නැත්නම් මේ අපි විද්‍යාවට අනුව දන්නේ මහද්වීප හතක් තියෙනවා කියලා. හතරකට වැඩි සංඛ්‍යාවක් තියෙනවා කියලා. ඔබ කොහොමද මෙතන හතරක් කියලා කියන්නේ? හතරක් කියන්නේ දැන් ඉතිහාස ග්‍රන්ථවල තියෙනවා ජම්බුද්වීපය කියලා ප්‍රදේශයක්. එතකොට උතුරු කුරුදිවේනේ කියලා ප්‍රදේශයක් තියෙනවා. ඒක මම හිතන්නේ සූත්‍ර පිටකේ යම් යම් තැන්වල ආටානාටි සූත්‍රයේම සඳහන් වෙන උතුරු කුරුදිවේන ගැන. එතකොට පූර්ව විදේහය අපර ගෝයානි. ওই විදිහට තමයි මහද්වීප හතරක් කියලා කියන්නේ. එතකොට දැන් මම කියන්නේ දැන් ওই මහද්වීප හතරින් ජම්බුද්වීපය කියලා කියනවනේ. ওই ජම්බුද්වීපය තමයි මේ පෘථුවිය. මේ පෘථුවිය කියන ප්‍රදේශය. දැන් අපි වර්තමාන මානේ පෘථුවිය කියලා හඳුන්වන ප්‍රදේශය තමයි මේ ජම්බුද්වීපය කියලා කියන්නේ. හරි.
දැන් ඒ වගේම ඔබ මේ කෘතිය ඇතුලේ තවත් විග්‍රහ කරන්න හදන කාරණාවක් ඔප්පු කරන්න හදන කාරණාවක් තමයි සමහර අතීත නිර්මාණ ඉදි කරලා තියෙන්නේ මේ ලෝක ධර්මතාවයන්ට යටත් කියලා. යටත් අනිවාර්යෙන් යටත්. ඒ කියන්නේ පැරණි ශිෂ්ටාචාර හැම එකම හැම අපේ දාගැබ ගත්තොත් අපේ දාගැබේ මැද ඉස්සර තිබිලා තියෙන යූප කණුව කියලා එකක්. ඒ යූප කණුව දැන් ගලවලා महाचार अनूर मन तुंग महत्वाचारेगुड सह दागबल आकृति सक्वले आकृति मे सक्वले आकृति दागबकि पिरामिड की सक्वले आकृति सक्वले मेद तीयन यूप गणु की महामेर इतम अपने शक्ति एक मंथम मुलिम की महामेर इतम विश्वशक्ति एन के विश्वशक्ति एन को मिनसुन लेड सुखरण विश्वशक्ति मट तीयन विश्वशक्ति एन को मिनसुकने विश्वशक्ति महामेर पार्वती इतने चाहती मेद तीन यूप गणु की महामेर पार्वती अनुवाक लाहुगल पांसाल दिगतूनकूपकणु हरी तीयनो तेगल तीयनवा गलवल अंकल तीन यूपकणु गेलवकी चाइत्य बैटर गेलवा सामन विश्वशक्ति लभ्यन है साधक एक हेम तम वे सूर्य आगे गमन रट अने विस्तर करगा बेरवे एक हेम गति नेता मे कृति मिनीसागे संभव पीली बंधव हेमत्म मानवीम सत्तु भीम पीली बंधव मकियान उत्साह करना मेक मन चुट्टी आबसर ब्रह्म लोक ब्रह्म मे चार्ल्स डार्विन के मे वंदुरागे परिणाम उनावे बे आबसर ब्रह्म लोक सूत्र पिटके सह अग्गण्य सूत्रे सह अपे इतिहास ग्रंथों तीन विनाशुद्धि मिनीसु मे वंदुरागे परिणाम उने अवे अभसर दिव्य दिव्य तलवली आव कीन तीयन एक අපිට පැහැදිලි ඔබ මේ කෘතිය ඇතුලේ ඔප්පු කරන්නට උත්සාහ කරන කාරණාව පිළිබඳව. හරි. දැන් මේ වගේ කෘතියක් සමාජගත කිරීම තුලින් ඔබ මොකක්ද බලාපොරොත්තු වෙන කාරණාව? මට සත්‍ය දෙන්න ඕනේ මිනිස්සුන්ට. මට ඒ කියන්නේ මට මේ ග්‍රහණය වෙච්ච දේ මම දැකපු දේ මොකද මම දැක්ක පුරාණ ශිෂ්ටාචාරවල වල මේ ඔය යූප කණු වගේ ඒවා ගලවල ගලවල තැන් තැන් වල තියෙනවා. ඒත් මේ දැන් ඉන්න පුරාවිද්‍යාඥයන්ටත් හිතා ගන්න බෑ කියලා තියෙනවා මොනවද මේ මෙච්චර මේ ලොකු කණු මේ ගහලා තියෙන්නේ කියලා. ඇත්තටම ගහලා තියෙන්නේ මහා මේරු පර්වතය අනුරුව ඒක මම දැක්ක ඊට පස්සේ තමයි මම දැක්කේ මේ චෛත්‍ය මැද්දෙත් මේ තියෙන්නේ මේකමයි කියලා. මොකද ඒකෙන් තමයි මේගොල්ලෝ මේ ශක්තිය එනර්ජි අරන් තියෙන්නේ. ඉතින් මේ ඒක මට ග්‍රහණය වුණා. මේ 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 මේගොල්ලෝ මේ කියන්නේ මේ ඉතිහාසයේ කියපු මේ සක්වල චක්‍රයේ මේ යූප කණුව කියන්නේ මහා මේරු පර්වතයේ අනුරුවක් කියන එක. ඉතින් මට මෙන් දනවා මේකෙන් ඉස්සරහට ලොකු වැඩක් කරන්න පුළුවන්. මේක හරියට ග්‍රහණය කරගත්තු දැන් ඉන්නවනේ දක්ෂ ළමයි ඉස්සරහට අනාගත පරපුරට මේක හරියට මම මූලික දැනුමක් දෙනවා මේ පොතෙන්. मोडल सूर्य मेद इनो ग्रहालोकटे විශාල නිර්මාණ කරලා තියෙනවා ලෝකෙම අවිතබන නිර්මාණ කරලා තියෙනවා තාක්ෂණයේ මේ තරම් දියුණු නැති කාලයක මේ ලෝක ධර්මතාවයන්ට එකඟව නියුන්නේ නිර්මාණ කරලා කියලා ඔබ කියන්නේ අපිට උදාහරණ සහිතව පැහැදිලි කරන්න පුළුවන් නම් පිරමිඩ් තියෙනවානේ පිරමිඩ් තියෙනවා චෛත්‍ය වැඩි එපා චෛත්‍ය තියෙනවා අපේ ඉතින් මේවා මේ මේ සක්වල සක්වල මේ පැරණි සක්වල සිටීමට අනුව නිර්මාණය කරපු ඔක්කොම ගෘහ නිර්මාණ ගෘහ නිර්මාණ පැරණි ඔක්කොම කරලා තියෙන්නේ මේ පැරණි සක්වල චක්‍රයට
අනුකූලව අනුකූලව ඔව් දැන් දැන් අපිට මේ විදියට යමක් කියන්න පුළුවන් ඔබට කියන්න පුළුවන් මම මේ දේවල් ග්‍රහණය කළ ගත්තා මම මේ දේවල් කියවීමෙන් හෝ එහෙම නැත්නම් ආభాෂය කරගෙන සූත්‍ර මගින් වෙන්න පුළුවන් ධර්මයේ මගින් වෙන්න පුළුවන් ඉතිහාසයේ මගින් වෙන්න පුළුවන් එකතු කරගෙන මම අවබෝධ කරගත්ත දේත් එක්ක සමපාත කරා මම අවබෝධ කරගත්ත දේවල් එක්ක එක තැනකට ගේන්න උත්සාහ කරා කියලා නමුත් ලෝකයට යම් කිසි කරුණක් ප්‍රකාශ කරන්න එහෙම නැත්නම් සමාජයට යම් කිසි දෙයක් දෙනකොට අපි ඊට වඩා දෙයක් ඒ කියන්නේ ප්‍රූෆ් එකක් බලාපොරොත්තු වෙනවා මේක මෙහෙමයි වෙන්නේ පරීක්ෂණ නිරීක්ෂණ නිගමන කියලා සංකල්ප තුනක් අපේ සමාජයේ තියෙනවා ඔබ මේ තැනට යන්න ලෑස්තිද යම් කරුණක් ඔප්පු කරන්න මේ දේ වෙන්නේ මේ හින්දා මේක උනේ මේ හින්දා කියන දේ ඔප්පු කරන්න සමාජගත කරන්න ඔබ ලෑස්තිද ඔව් දෙකෙන් මට දැන් ඒ කියන්නේ පරීක්ෂණ නිරීක්ෂණ නිගමන නෙමෙයි මම ඉතිහාසය අධ්‍යයනය කිරීමෙන් සහ මන් ඒ ග්‍රහණය වෙච්ච කරුණුත් එක තමයි මොකද මට දැන් මට තියා දැන් ඉන්න භෞතික විද්‍යාඥයෝ මත විතරන දිදිපත් කරන්නේ ඒගොල්ලෝ මොකද මේ කළු කුහරයක් තියෙනවා කියලා කියලා ඔප්පු කරලා නැහැනේ දැන් මටත් බෑ ගිහිලා කළු කුහරයක් තියෙනවා කියලා විශ්වය මෙතන කියලා නිගමනයකට එන්න ඒගොල්ලොත් සූත්‍ර යම් කිසි ගණිත සූත්‍ර හරහා මත විතරනේ ඉතින් දැන් මමත් මතයක් ඉදිරිපත් කරනවා මෙහෙමයි මේ අපේ පැරණි මේ මේ විදිහට තමයි ගොඩනැගිලා තියෙන්නේ. ඒ අනුකූල තමයි හැමදේම පැරණි තාක්ෂණය සහ ගොඩනැගිලි හැමදේයක්ම ගොඩනැගිලා තියෙන්නේ මේ පැරණි සක්වල ආකෘතියට අනුව කියන එක මම ඉතිහාස මූලාශ්‍ර හරහස මට ග්‍රහණය වෙච්ච ද කරුණ වනු මම මතයක් ඉදිරිපත් කරනවා. මේ මතය තහවුරු කරන්නේ කොහොමද ඔබ? තහවුරු කරන්න තමයි පොත ලිව්වේ. හොඳයි. තවදුරටත් අපි මේ ගැන කතා කරනවා නම් ඔබ මේ කෘතිය ඇතුලේ දාගැබ් ගැන විශාල වශයෙන් කතා කරනවා. අපි දාගැබ් ගැන කතා කරා සහ පිරමීඩ ගැන කතා කළා. ඊට පස්සේ දිව්‍යමය ශාක ट्री ऑफ लाइफ කියලා කොටසක් තියෙනවා. අපි ඒ ගැන කතා කරමු. මොනවාද දිව්‍යමය ශාක කියලා කියන්නේ? දිව්‍යමය ශාක කියන්නේ මට ඉතිහාස මූලාශ්‍ර අධ්‍යයනය කිරීමේදී හම්බෙච්ච මේ අතිවිශාල ශාක. මේවා මහා යොදුන් ගණන් උසයි දිගයි පළලයි ඔහම තියෙනවා. මං ඒත් කල්පනා කරා මුල්කාර මේ මෙච්චර ලොකු ගහක් තියෙන්න පුළුවන්ද මේ වගේ ගස්. මේ ඊට පස්සේ මම ළඟදී මේ බටහිර මේ वीडियो देखा इंग्रीस वीडियो है का मेहम मे वगे गस तिबिला दिएन वकीला इट पास मैं कल्पना करें ना मे गसूत मे दुयोध गसूत අතීතයේ තියෙන දැදි කියලා මේ කියන්නේ දැන් කපා ඒ ගස් කපලා දැන් ඒ කඳු ආකාරයට තියෙන ගොඩාක් ඒ සමහර ගස්වල කඳන් එතකොට දැන් පොළොව යට දිනවනේ මේ මොනවාද ගුහා මේ පළිඟු ගුහාවල් ඒ පළිඟු ගුහාවල් කියන්නේ ඒ භූගත මේ ශාකවල මූල පද්ධතියෙන් ඉතුරු වෙච්ච මේ ගස් ඇත්තට කාබන් වලින් නෙමෙයි හැදිලා තියෙන්නේ මේ ගස්වල මූලද්‍රව්‍ය සිලිකා අතීතයේ තිබ මේ යෝධ ගස් හැදිලා තියෙන්නේ කාබන් වලින් නෙමෙයි ඒ ඒ ඒ ගස් හැදිලා තියෙන සිලිකා වලින්. ඒතකොට මේ ගස් මේ දිව්‍යම ශාක කියනවා තියබිලා තියෙනවා. මට දැන් ඒක ඒක මම ස්ටඩි කරගෙන යනකොට මට තව ග්‍රහණය වුණා. දැන් අපි දන්නවා මහා මේරු පර්වතයේ පැති 8ක් තියෙනවා. මේ කටපට්ටම. ඒතකොට මේ පැති 8ේ තියෙන විවිධ පැහැයන් 8ක්. එතකොට මම කල්පනා කරා මේ මහා මේරු පර්වතයත් කියන්නේ මේ දිව්‍යම ශාකයක්. කාලයක් තිබ දිව්‍යම ශාකයක කපලා කියන එක. මොකද මේක ඇත්තටම හොඳට ස්ටඩි කරන්නේ නැතුව කෙනෙක්ට මේ කියන දේවල් ග්‍රහණය වෙන්නේ නැහැ. පොත කියවුවොත් යම් තාක් දුරකට ග්‍රහණය වෙනවා. ඒ ට්‍රී ඔෆ් ලයිෆ් කියන්නේ මේ ගහක්. ඒක කපා දෙමු ගහක්. ඒ ගහ තමයි මහා මේරු පර්වතය. පොත කියවන්න හේතුවක් තියෙන එකයි අපි මේ හේතුවයි හදමින් ඉන්නේ. ඊට පස්සේ ඔබ බර්මියුඩා ත්‍රිකෝණය ගැන යම් තැනක කතා කරලා තියෙනවා. තාමත් බර්මියුඩා ත්‍රිකෝණය කියලා කියන්නේ තාක්ෂණයට එහෙම නැත්නම් විද්‍යාවට අභිරහසක්. ඔව්. ඔබ මොකද්ද මෙතෙන්ද කියන්නේ? එතන තියෙන්නේ බලබාමු කවරහය කවහරය කියලා තියෙනවා අපේ ඉතිහාස ග්‍රන්ථවල. ඒ කියන්නේ අවීචි මහා නරකාදියට දොරටු ඇතුල් වෙන තැන තමයි මේ ඒ කවහරය කියලා කියන්නේ වලබා කවහරය. ඒ එතන තමයි මේ ඔය ඒකත් තියෙන්නේ ඇට්ලාන්ටික් සාගරයමයි ඇට්ලාන්ටික් සාගරේ ඔය කියන විදිහට සක්වල ගලට දකුණු පැත්තෙන් සක්වල ගල දකුණෙන් තියෙනවා කියලා කියන්නේ. ඒකේ තියෙන පිහිටීම අනුව ඒක අනිවාර්යයෙන්ම අවීචි මහා නරකයේ දොරටු කියන එක කියන්න පුළුවන්. ඔව් ඔබ මේ හැම කරුණක්ම ධර්මයක ගලපන්න එහෙම නැත්නම් ධර්මයට අනුව පැහැදිලි කරන්න උත්සාහ කරනවද කෘතිය ඇතුලේ? ඔව් මොකද මම බෞද්ධයෙක්. ඉතින් මම දැක්ක වෙන ආගම්වලත් මම බයිබලයේ දැක්ක කුරාණිකේ දැක්ක සහ වෙන විවිධ ආගමික ග්‍රන්ථවල මම දැක්ක මේ 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 දේවල් තියෙනවා ඇත්තටම. හැබැයි වෙනස් මුහුණුවරකින් තියෙන්නේ. ඒකට අපි බෞද්ධ නිසා අපි එකට බෞද්ධ අර්ථකථනයක් දෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. මොකද මේ රටේ සිංහල බෞද්ධයෙක් විදිහට මට ඒක ඒ විදිහට කරන්න සිද්ධ වුණා. අවසාන වශයෙන් ඔබ මේ කෘතියෙන් සමාජයට පණිවිඩයක් දෙන්න උත්සාහ කරනවා.
කෙනෙක් කියන්න පුළුවන් මේවා වැඩක් නැති දේවල් නෑ වැඩක් වෙන්නේ නැත්තේ නෑ දැන් ඒ දැන් අපිට ඒ පැරණි තාක්ෂණ නැති හින්දා අපිට අද මේ වගේ තත්ත්වයකට මූණ පාන්න වෙලා තින් දැන් ගෑස් නැහැ හොඳද පිට රටින් ගෑස් එනකම් බලන් ඉන්න වෙලා තෙල් නැහැ පොතෙල් පොලින් පිට රටින් තෙල් එනකම් බලන් මේවට අපිට පුළුවන් අපේ උත්තර හොයාගන්න අපේ හෙළ වෙදකම තියෙනවා අපේ හෙළ ගොවිතැන තියෙනවා අපේ හෙළ තාක්ෂණයක් තියෙනවා මේ ඔක්කොම පදනම් වෙලා තිබ්බේ මේ ක්‍රමයේ මත නැතුව මේ බටහිරින් දීපු මේ සූර්යා මැද කරගෙන කරපු සෞරග්‍රහ සිස්ටම් එකට නෙමෙයි සෞරග්‍රහ මණ්ඩල කතාවට නෙමෙයි අපේ අපේ මේ මහා මේරුව සහ ඒ ඒ ඒ පද්ධතියත් එක තමයි අපේ හැම දෙයක්ම බැඳලා තින අපේ චෛත්‍ය පවා එහෙමයි හොඳයි ඔබ දැන් මේ කෘතිය රචනා කරනවා මේ කෘතිය ඇතුලේ ඔබ යම් මතයක් සමාජගත කරන්න උත්සාහ කරනවා මෙතනින් එහාට මොකක්ද ඔබේ බලාපොරොත්තු වෙන්නේ මෙතනින් එහාට මම මේකේ තව දෙවෙනි කොටස ලියනවා ඒ ලියලා මම දන්න දැනුමම දෙනවා ඉතින් මට අවශ්‍යයි මේ දේවල් අනාගතේ ඉන්න ළමයි හරි මේක ස්ටඩි කරලා මේක මොකද්ද කියලා හොයලා බලලා මේකෙන් ප්‍රයෝජනයක් ගන්න එක මොකද එහෙම ගන්න වෙනවා ඒ අනිවාර්යෙන්ම ඔව් දැන් ඔබ අපි වැඩසටහන් නිමා කරන්න කලින් මේ කාරණාව පිළිබඳවත් කතා කරමු ඔබ දකින්න විදියට මේ විද්‍යාව හරහා වෙන්න පුළුවන් එහෙම නැත්නම් තාක්ෂණයේ කියා ගන්න දේවල් හරහා වෙන්න පුළුවන් යම් කිසි මිත්‍යාවක්ද සමාජගත කරලා තියෙන්නේ ඇත්ත හංගලාද තියෙන්නේ අනිවාර්යෙන්ම ඇත්ත හංගලා මොකද ඒගොල්ලෝ දන්නවා නාසික මේ ඔක්කොම දන්නවා ඒගොල්ලන් වැඩ අරන් තියෙනවා ඒක මම හොඳටම ද හිට්ලර් කියන්නේ ඕකෙන් ඕක අන්තිරම හොයපු කෙනෙක් හිට්ලර් කියන්නේ දක්ෂිණ අද්‍රව්‍ය සහ උත්තර අද්‍රව්‍ය බේස් හදාගෙන එයා හැව්වේ ඕවා ගැන මේ එයා හැව්වේ ඇත්තම අගාතවලට යන පිවිසුම් දොරටු පිවිසුම් දොරටු තමයි එයා ඉන්නවද දන්නෙත් නැහැ කොහෙරි තැනක හැංගිලා අගාතවල හරි කොහොම හරි එයා හැව්වේ පිවිසුම් දොරටු ඒක ෂුවර් හොඳයි අපි කතා බහ හිමා කරමු ඒගොල්ලෝ කොහොම හොයනවා නාසයක කියන අය ඔක්කොම හොයනවා හොයලා ඉවරයි ඒගොල්ලෝ අපිට සත්‍ය වසන් කරලා තියෙනවා හරිම අසාධාරණයක් අපිට කරලා තියෙන්නේ මේ මේ තියෙන විද්‍යාවත් එක්ක මේ සබහදාම විනාශ කරන විද්‍යාවක් මේ තියෙන්නේ මේක කල්පවතින් නැහැ සබහදාමත් එක්ක යන විද්‍යාවක් අපිට ඉදිරියේදී අවශ්‍ය වෙනවා ඒකට අඩිතාලමක් විදිහට තමයි මම ඇත්තටම මේ පොත ලිව්වේ හොඳයි අපි මේ පිළිබඳව තවදුරටත් ඉදිරියේදී කතිකාවතක් සංවාදයක් ගොඩනගන්න බලාපොරොත්තු වෙනවා තවත් වැඩසටහනකදී සහ මේ කෘතියේ දෙවෙනි කොටස අපි ඉක්මනින්ම බලාපොරොත්තු වෙනවා ඔබට ආරාධනා කරනවා මේ පිළිබඳව අදහසක් ගන්න මේ කෘතිය කියවන්න සක්වල සහ පිවිසුම් දොරටු කියන කෘතිය සක්වල සිටියම සහ පිවිසුම් දොරටු ඔව් සක්වල සිටියම සහ පිවිසුම් දොරටු කියන මේ කෘතිය කියවන්න ඔබට මේ කියන කරුණු කාරණා පිළිබඳව අවබෝධයක් ලබා ගන්නට පුළුවන්කම ලැබේවි සමහර විට අපි මේ කියපු දේවල් පිළිබඳව පැහැදිලි අවබෝධයක් ඔබට නොලැබෙන්න පුළුවන් ඒ හින්දා ඔබට මේ කෘතිය කියවන්න ආරාධනා කරනවා සහ ඔබට මේ වැඩසටහන පිළිබඳව මේ කතා බහ පිළිබඳව දැනිච්ච දෙයක් තියෙනවා නම් ඔබට හැඟිච්ච දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් විදියට පහලින් සටහන් කරන්න සහ ඔබට යම් कमेंट विदिट सटहन करी बलापुरुत्व इदिरी सदा पिलितुरु लबादेन वेड सटहन मगिन अभी मे कथा निकतूनु साक्वल सितेम सह पिविसुम दोरटुकेन कृतिय रचना कल गुप्त विद्या इतिहास गवेशिका संजीवनी नाम सिंह महात्म बट भूम स्तुति वेड सटहन समुदेन अभी मेवनिम तवत् कथाभक्तुलिन मेवनिम तवत् साकच्छा भक्तुलिन हमुवेन बलापुरुत्वेन वेड सटहन निमाकरणवा आयुभुवान्